ඒවගේම වක්සප් ගරුප් ඒවගේම ටෙලිග්‍රම් ගරුප්වලට විශේෂ පණිවිඩ වෙනවා පුද්ගලික. එතකොට එතනින් ඉදිරිපත් කරන ඉතාම ආකර්ෂණීය දැන්නේ එකක් තමයි Amazon, eBay, Daraz, Coca-Cola මේ වගේ සමාගම්වල රැකියා කරන්න ඒ වගේම ඒ කොට ඒ සමාගම්වල ආයෝජනය කරන්න ඉන්න කියලා ආරාධනාවල් එනවා. ඉතින් සමාජලාට මේ පිළිගත් මේ වගේ වෙළඳ ආයතනවල වෙළඳ නාමය ඒ වගේම උන්ගේ ලෝගෝ එක භාවිතා කරලා තමයි මැසේජ් එක. ඉතින් බොහොම සරල දෙයක් කරන්න තියෙන එකම සුසුකම තමයි ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබීම. එතකොට මේ වගේ අඩු සුසුකමකින් දවසට රුපියල් 10,000 සිට 15,000 වගේ මුදලක් උපයන්න පුළුවන්. ඒ වගේම දවසකට මහන්සි වෙන්න ඕනේ පැයක වගේ කාලයක් කියලා තමයි මේ වෙළඳ දෙමින් පෙන්නන්නේ. ඉතින් මේකට ගොඩක් කට්ටිය ආකර්ෂණය වෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ ලබා දෙන WhatsApp group එකට හරි Telegram group එකට සම්බන්ධ වෙලා පොඩි මුදල් ආයෝජනයක් කරනවා. ඉස්ලාම් රුපියල් 5000 වගේ මුදලකින් පටන් ගන්න. ඒතර ඒගොල්ලන්ට භාගත කරගන්න දෙන හැමතත් ඩවුන්ලෝඩ් කරගන්න දෙන පොඩි app එකක්. ඒ app එක මාර්ගයෙන් ඒගොල්ලන්ට කියනවා මෙන්න මේ වගේ පිටතින් එන මේ ආයතනයට එනවා. ඔයගොල්ලන්ට තියෙන අපේ සමාගම සමග එකතු වෙලා වෙළඳාම් කිරීමට උදව් කරන්න. අතරම ඒ අර භාගත කරපු app එකෙන් මේ දේවල් පෙන්වනවා. හැබැයි සියල්ලම බොරු. එකෙන් කිසිම ලාභ ඉපීමක් කරන්නෙත් නැහැ. භාණ්ඩ කුමාරවක් වෙන්නෙත් නැහැ. නමුත් ඒක ප්‍රතිම වැඩි කරපු වෙළඳ කටයුත්ත තමයි අර භාගත කරපු දැනත්තර පෙන්නන්නේ. ඉතින් මෙහෙම කරනකොට යාම ලාභෙකුත් පෙන්වනවා. රුපියල් 5000 ආයෝජනය කරපු ග්‍රාන්ට් එක දවසක් යනවා රුපියල් 5000 වෙලා. ඒතකොට සමහර ලාවට දැන් වංචාවට ලක් වෙන පුද්ගලයාට පොඩි විශ්වාසයක් ඇති කරගන්න. රුපියල් 5000ක 10000ක වගේ මුදලක් ආපහු ගන්නත් අවස්ථාව දෙනවා බැංකුව හරහා. එතකොට මට විශ්වාසයක් ඇති වෙලා ලොකු ලොකු මුදල් ආයෝජනය කරන්න ගන්නවා. සමහර කට්ටිය මිලියන් 1, මිලියන් 2 ඒ වගේ මුදලක් ආයෝජනය කරලා ලොකු මුදලක් ගියාට පස්සේ විත්ඩ්‍රෝ කරන්න දෙන්නේ නැහැ. මෙයාවර WhatsApp group එකකට බ්ලොක් කරලා මුදල් ටිකක් නැති කරලා විඳිතේ බවට පත් කරනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී තමයි විඳිත බවට පත් වෙච්ච තරුණයින් ශිෂ්‍යයින් ඒ වගේ කට්ටිය අපි ළඟට එන්නේ. විශේෂයෙන්ම මේකට අසු වෙලා තියෙනවා අපි ගැලුවොත් එහෙම විවිධ අධ්‍යාපන මට්ටම්වල ළමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ වගේම වෙනත් ඔය පුද්ගලික සහ රජයේ ආයතනවල රැකියා කරන කට්ටිය විශේෂයෙන් සමහර වෘත්තිකයින් පාව මේකට අසු වෙලා තියෙනවා. එක විශේෂ ඉතාම ජේෂ්ඨ වෘත්තිකේ එයාට අමු මැසේජ් එක තමයි දකුණු අප්‍රිකාවේ තියෙන රත්තරන් ආකාරයකට ආයෝජනය කරන්න කියලා. ඉතින් මේ වෘත්තිකයා මිලියන් 15ක් විතර මුදලක් මේකට ආයෝජනය කරනවා. ඉතින් අවසානයේදී එයාට මිලියන් 15 වහි වෙනවා. ඒ අවස්ථාවේදී අපේ සහයෝගය ලබා ගන්නත් ඉතින් ඒක හොයාගෙන යනකොට ඉතාම සංකීර්ණ විදිහට තමයි මේ මුදල විහිදලා ගිහිල්ලා තියෙන්නේ. මේ පැත්තේ මේ විදිහට විදිදෙන් බවට පත් වෙදී තව පැත්තකින් එකම ස්කෑමර්ස් වගේ අපි කියන මට මේ වංචාකාරව අනිත් පැත්තෙන් තව දැනීමක් දානවා. අපිට ගෙත් නිවසේ සිටම සිට රුපියල් 10,000 20,000 අතර මුදල් ඉපයීම සඳහා නිවසේ සිටම රැකියාවක් ඉල්ලුම් කරන්න කියලා. ඊට පස්සේ මෙයා සම්බන්ධ වුණාට පස්සේ ඒ පුද්ගලයාට තියෙන ටාස්ක් එක තමයි එපත්තන් රැකියාව තමයි බැංක account එක පටන් ගන්න. ඊට පස්සේ ඒ ගිණුමට එන මුදල් අර කොහේ හරි දන්න තියෙන කෙනෙක් කියන ගිණුමකට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. අපි මුලින් කතා කරපු කට්ටිය විඳිතේගේ සල්ලි ඔක්කොම යන්න අර අපි දෙවෙනියට කතා කරපු කට්ටියගේ account වලට. ඒතකොට දැන් දෙගොල්ලම කවුරුත් දන්නේ නැමේ වංචාවකට අහු වෙන්නේ කියලා. ඒතකොට දෙවෙනියට මුදල් ලැබිච්ච කට්ටියට කියනවා මෙන්න මේ මුදල මම දෙන අහලා දෙනවා Binance, Coinbase වගේ ජනප්‍රිය crypto currency exchange platform කියලා අපි කියනවා. නැත්නම් crypto currency උමාරු කරන වේදිකා. ඒ වගේ තැන් වල ට්‍රාන්ස්ෆර් කරන්න. එතන ඉන්නවා crypto currency මාරු කරන ලංකාවේ මුදල crypto currency වලට මාරු කරන උමාරු කරුවා. ඒගොල්ලෝ මේ මුදල ලබාගෙන වංචාකරුවා දෙන crypto wallet එකට මේ මුදල ට්‍රාන්ස්ෆර් කරනවා. අන්න එතන තමයි ඒක තුන්වෙනි layer එකේ මත තුන්වෙනි ස්ථානයේ ඉන්න කට්ටිය තමයි මේකේ නියම අපරාධකරුවා. මේ දෙපැත්තේ ඉන්න කට්ටිය බලනකොට නිදිදියෝ. අපිට ගොඩක් කලාවට ෆැමිලි කාර් අරගෙන ඉන්නේ අපේම අර රැවටිලා account හදපු කට්ටියක තමයි විස්තර මෙන්න මගේ සල්ලි හොරා ගත්තේ මෙයා වංචා කරේ මෙයා කියලා. නමුත් බලනකොට ඒගොල්ලොත් එක පැත්තක නිදිදියෝ. වාසනාවට ඒගොල්ලෝ ලාභයක් තියාගෙන පොඩි කමිෂන් මුදලකට ලොකු මුදලක් නොදන්නා තැනකට යවලා තියෙනවා. ඉතින් අපිට සමහර ලාවට නීතියෙන් කටයුතු කරන්න වෙනවා. මේ දෙවෙනියට සදාන් කරපු කණ්ඩායම එරේව. බොහෝ දුරට මේ වංචාවේ කෙරවලේ ඉන්නේ විදේශ සිට වල ක්‍රියාත්මක වෙන ඕ ලංකාවට ඇවිල්ලා සිටින විදේශිකයන් කණ්ඩායමක් විසින් මෙහෙවන සංවිධානාත්මක කල්ලියක් කියලා. ඉතින් මේ ක්‍රමයටම අපිට අතරංගුවට ගන්න පුළුවන් වුණා. නැගෙනහිර අප්‍රිකානු ජාතිකයන් 21 දෙනෙක් අද ලංකාවේ සිදුවෙච්ච මේ වගේ වංචාවලට සම්බන්ධ වෙලා ඒගොල්ලොත් මේ විදියටම කලින් වංචා කටයුතු සිද්ධ කරා. නමුත් දැන් ඒ ක්‍රමයට වෙනස් ක්‍රමයකට තමයි මම මේ කලින් කතා කරපු වංචා ක්‍රමයේදී පවත්න්නේ. ඊළඟට තවත් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් එමත් අලුත් මේ නැමියාවක් තියෙනවා. බැංකු ගිණුම් මිලදී ගැනීම සම්බන්ධ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුගේ බැංකු ගිණුමක් තියෙනවා නම් එයාට පොඩි මුදලක් දීලා ඒ බැංකු කාඩ් පත ඊළඟට බැංකු පොත මිලදීලා ගන්න. අපාර රුපියල් 5000ක් වගේ මුදලකට මේ වගේ බැංකු ගිණුම් මිලදී ගන්න. එම ගිණුම් භාවිතා කරන්නේ අපාර කලින් සදා කරපු ගන්න වගේම විඳිතෙන්ගේ මුදල් තැන්පත් කර ගැනීම සඳහා. ඊට අමතරව අන්නා ගිණුම් වලට වෙනම ඔන්ලයින් account සදනවා. ඒ හරහා විවිධ ක්‍රමවේදයකට මුදල් වෙනත් තරම් ගිණුම් වලට හෝමාරු කර ගැනීම සිද්ධ කරනවා. එතනදී තියෙන තත්ත්වය තමයි පොලිස් නිලධාරීන් හදාපේ විමර්ශනය කරගෙන යනකොට මේ පුද්ගලයන් කිසිම තැනක වෙනී සිටින්නේ නැහැ. අවමෝෂයෙන් ATM කාඩ් පතක් දාලා මැෂින් එකකින් සල්ලි ගන්නවා ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සියලු දෙනාම ගිණුම නිර්මාණය කරපු එක්කෙනාගෙන් ලබා ගන්නවා. ඒගොල්ලෝගේ හදපු ඔන්ලයින් ගිණුමේ password එක ඊට අමතරව ඒ ඔන්ලයින් ගිණුමට සම්බන්ධ වෙන email නැත්නම් විදුලි තැපැල් ලිපිනේ මුරපදය අරගෙන තමයි ඒගොල්ලෝ මේ වංචාව කරන්නේ.